සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ මම ජපානයට ආපු හැටි කියන වීඩියෝ මාලාවේ තවත් එක් කොටසක් සමගයි. ඉතින් අපි කතා කරා මම ජපානයට ආපු හැටි කියන වීඩියෝ මාලාවේ මගේ පරණ වීඩියෝස් වල මම ඔයාලත් එක්ක කතා කරා ජපානයට අපි එනකොට මොන වගේ සුදුසුකම් තියෙන්න ඕනද කියලා. ඉතින් මේ දේවල්ලුත් එක්ක අපි ජපානයට ආවට පස්සේ අනිවාර්යයෙන්ම අපි part time job එකක් කරන්න ඕන. ඉතින් මම මේ වීඩියෝ එකේ ජපානයේ තියෙන part time jobs මොන වගේද, මොන වගේ part time jobs මේ students ලට කරන්න පුළුවන්ද කියලා කතා කරන්න හිතුවා. ඉතින් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම කතා කරන්නම් මේ part time job වලින් අපිට ලබා ගන්න පුළුවන් salary එක පිළිබඳව. ඉතින් අපිට මේ ජපානයේ රැකියාවක් කරන ස්ථානයේදී ඒ රැකියාවට අදාළ මුදල ගෙවීම කරන්නේ පැයකට. ඒ කියන්නේ අපි වැඩ කරන පැයකට තමයි ඒගොල්ලන්ගේ salary එක අපිට තීරණය කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් පැය 8ක් වගේ දවසකට වැඩ කරොත් එහෙම පැය 8ක salary එක හම්බෙනවා. නමුත් අපිට මේ පැය 8ක salary එක එක දවසකින් අපිට ගන්න බැහැ. මාසෙ අන්තිමේදී තමයි අපිට ඒක ලැබෙන්නේ. ඉතින් එක එක ආයතනවල ඒ පඩි ලැබෙන කාලය වෙනස් වෙනවා, දිනේ වෙනස් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ටෝකියෝ ආශ්‍රිතව රැකියාවක් කරොත් එහෙම අවම වශයෙන් yen 1000ක් වගේ මුදලක් අපිට පැයකට ලබා ගන්න පුළුවන්. ඉතින් yen 1000ක් කියන්නේ yen 1000 ඉඳලා තමයි පටන් ගන්නෙ. ඉතින් අපි නයිට් ජොබ් එකක් කරොත් එහෙම අපිට yen 1200ක් yen 1300ක් අතර මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි ටිකක් ගම්බද ප්‍රදේශයක part time ජොබ් එකක් කරොත් අපිට හම් පැයකට ලැබෙන මුදල ටිකක් අඩු වෙනවා. ඉතින් මේ දේවල් තීරණය වෙන්නේ ඔයාලා ජපානයට පැමිණෙනකොට ඔයාලා තෝරගන්න ඉස්කෝලයක් එක්ක. ඉතින් ඔයාලා ටෝකියෝ ආශ්‍රිතව ඉස්කෝලයක් තෝරගත්තොත් එහෙම ඔයාලට වැඩි මුදලක part time job එකක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා ගම්බද ප්‍රදේශයක ඉස්කෝලයකට ඇතුළු වුණොත් එහෙම ඔයාලට පැයකට ගෙවෙන මුදල ටිකක් අඩු වෙනවා. නමුත් ඉතින් මේ දෙකේම හොඳක් වගේම නරකකුත් තියෙනවා. ඉතින් අපිට වැඩියෙන් salary එක හම්බෙනවා වගේම තමයි අපිට මේ ටෝකියෝ ආශ්‍රිතව වියදමත් වැඩි. ඉතින් ගම්බද ප්‍රදේශයක අපිට අඩුවෙන් salary එක හම්බුනාට අපේ apartments වලට යන වියදමත් අඩුයි කියන එක මතක තියාගන්න. ඉතින් දැන් අපි බලමු ජපානයේ අපිට මොන වගේ රැකියාවල් කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි මුලින්ම ජපානයට පැමිණෙනකොට අපිට ජපන් භාෂාව ජපන් ජාතිකයෙක් වගේ අංග සම්පූර්ණයෙන්ම කතා කරන්න පුළුවන්කමක් ඇතුව නෙමෙයි අපි ජපානයට පැමිණෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපිට සුදුසු රැකියාවක් අපි තෝරගන්න ඕන. ඉතින් මේ ජපානයට ස්ටුඩන්ට්ලා ආපු ගමන්ම හොයාගෙන කරන part time job එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ ජපානයේ තියෙන සගව කියලා ආයතනයක් තියෙනවා. ඒ වගේම යමතෝ කියලා ආයතනයක් තියෙනවා. ඉතින් මේ ආයතන දෙකම ට්‍රාන්ස්පෝර්ට් සර්විස් කරන ආයතනයක්. ඉතින් මේ ආයතනවල කරන්නේ අපේ මේ ජපානයේ අපිට යම්කිසි භාණ්ඩයක් තවත් කෙනෙකුට යවන්න ඕනේ නම් අපි ඒ ආයතනයට බාර දුන්නාම ඒ ආයතනය මගින් අපි ඉන්න ප්‍රාන්තයේ ඉඳලා වෙනත් ප්‍රාන්තයකට වුණත් ඒ භාණ්ඩය ට්‍රාන්ස්පෝර්ට් කරලා දෙන ආයතනයක් තමයි. ඉතින් මේ ආයතනවල ඇතුලේ අපිට වැඩ කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට ට්‍රක් එකකට ඒ බඩු බාහිර පටවන්න පුළුවන්. ඒ වගේම තමයි බෙල්ට් එකක් දිගේ එන බඩු බාහිර රැක් එකකට අඩුක් කරන්න ඒ වගේ රැකියාවක් තමයි මේ යමතෝ සගව කියලා කියන්නේ. ඉතින් මේකට පිරිමි කෙනෙක් ගියොත් එහෙම ටිකක් බර වැඩ ටිකක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේකට ගැහණු කෙනෙක් ගියොත් එහෙම එයාට ලොකු බර වැඩ කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ ආයතනවල ප්‍රධානින් ඒක කලමනාකරණය කරන්නේ. ඉතින් ඔයාලට මේ ජපානයට ආපු ගමන්ම ඔයාලා ජපන් භාෂාව හරියට කතා කරගන්න බැරි නම් ඔයාලට පුළුවන් මේ වගේ ආයතනයක රැකියාවට යන්න. ඉතින් මම ඔයාලට මේ ආයතනයේ ඇතුලේ මොන වගේද කියලා බලාගන්න මම මෙතනින් ෆොටෝස් ටිකක් දාන්නම්. ඔයාලට පුළුවන් මේකෙන් දල වශයෙන් මෙන්න මේ වගේ ආයතනයක් කියලා ඔයාලට ඒක තීරණය කරගන්න. ඉතින් මම දෙවැනියට කතා කරනවා ජපානයේ තියෙන කොම්බිනි, ඒ කියන්නේ පැය 24ම ඕපන් වෙලා තියෙන පොඩි කඩ. ඉතින් මේ කඩවල අපිට සාමාන්‍යයෙන් හැම බඩුවක්ම ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චියට ගන්න කෑම වර්ග, ඒ වගේම ඇල්කොහොල්, ඒ වගේම
ඒ සෑම දෙයක්ම අපිට මේ වගේ පොඩි කඩවලින් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තැනක ඔයා රැකියාව කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ජපන් භාෂාව කතා කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද අපේ සේවය ලබා ගන්න එන සේවාදායකයාට අපිට සේවය සපයන්න නම් අනිවාර්යයෙන්ම අපිට ජපන් භාෂාව කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි සාමාන්‍ය මේ ජපාන් ජපානයේදී අපි කතා කරන්නේ සාමාන්‍ය කොම්බිනියක වැඩ කරොත් එහෙම රේජිය ගහනවා කියලා කියන්නේ. ඉතින් රේජිය ගහනවා කියලා කියන්නේ කැෂියර් එකේ අපි වැඩ කරන එකට. ඉතින් කැෂියර් එකේ අපි වැඩ කරනකොට අපිට ලොකු වගකීමක් ගන්න සිද්ධ වෙනවා. අපිට ඒ ආයතනයේ මුදල් සම්බන්ධව අපි පාවිච්චි කරපු ඒ කැෂියර් එකේ මුදල් හරියට තියෙන්න ඕන. ඉතින් ඒ වගේ ලොකු වගකීමක් බාර අරගෙන තමයි ඒ වගේ රැකියාවක් කරන්න ඕන. ඉතින් මම ඒකෙත් ෆොටෝස් ටිකක් දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ කොම්බිනියක් කියන්නේ මොන වගේ තැනක්ද මොන වගේ ෂොප් එකක්ද කියලා දැනගන්න. ඉතින් යාළුවනේ මම තුන්වෙනියට කතා කරන්න ඉන්නේ ජපානයේ ගොඩ දෙනෙක් රැකියාව කරන මැක්ඩොනල්ඩ්ස් වල. ඉතින් මැක්ඩොනල්ඩ්ස් එහෙකට අපිට රැකියාවට යනවා කියන්නේ ඒකෙත් අපිට ජපන් භාෂාව කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ජපන් භාෂාව සාමාන්‍ය දුරකට අපි කතා කරන්න පුළුවන් නම් අපිට ඒ වගේ මැක්ඩොනල්ඩ්ස් එකකට වැඩට යන්න පුළුවන්. ඉතින් මැක්ඩොනල්ඩ්ස් එකකට අපිට ගියාම ගොඩාක් දුරට අපිට කිචන් එකේ තමයි වැඩ කරන්න හම්බෙන්නේ. ටිකක් ජපන් කතා කරන්න පුළුවන් වුණාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා කැෂියර් එකේ වැඩ කරන්න. ඉතින් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් ඔයාට එතනත් පොඩි පොයින්ට් එකක් එනවා. මොකද මැක්ඩොනල්ඩ්ස් වලට ගොඩක් දුරට මේ ජපානයට පැමිණෙන වෙනත් රටවල් වලින් පැමිණෙන අය ගොඩක් දුරට එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔයාලට ඔයාලගේ ඒ ඉංග්‍රීසි දැනුම පාවිච්චි කරලා එතනින් පොඩි පොයින්ට් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම ඊළඟට කතා කරන්නම් ජපානයේ තියෙන රෙස්ටුරන්ට් ගැන. ඉතින් මේ ජපානයේ රෙස්ටුරන්ට් ගැන කතා කරනකොට අපි ජපන් භාෂාව එතනදි කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒ වගේ තැනක රැකියාවක් කරොත් තමයි අපිට අපේ ජපන් භාෂාව තවදුරටත් වැඩි දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලා ආපු ගමන්ම ඔයාලා සාමාන්‍යයෙන් සගව හරි යමතෝ හරි ආයතනයක වැඩට ගියාට ටික දවසක් ඒ ආයතනවල වැඩ කරලා වෙලා ඒ ආයතනවලින් අයින් වෙලා ඔයාලට ඔයාලගේ ජපන් භාෂාව හදාගන්න පුළුවන් ජපන් නිතරම කතා වෙන පාර්ට් ටයිම් ජොබ් එකකට යන්න. ඉතින් ඔයාලා ජපන් භාෂාව නිතර නිතරම කතා කරනකොට තමයි ඔයාලට ඔයාලගේ ජපනිස් නොලෙජ් එක වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් මම ඊළඟට කතා කරනවා ජපානයේ තියෙන බාර් වලට. ඉතින් මේ සාමාන්‍ය පොඩි පොඩි බාර් මේ ජපානයේ හැම තැනකම තියෙනවා. මේ ජපන් ජාතිකයෝ සිරිතක් කරගෙන ඉන්නවා. එයාලගේ සති අන්තයේ එයාලගේ ඒ වැඩ කරන ආයතනයේ සාමාජිකයන් එක්ක ගිහිල්ලා මේ වගේ බාර් එකකට ගිහිල්ලා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ඒ වගේ සතුටින් මේ ඒ සතිය ඉවර කරන්න පුරුද්දක් කරගෙන ඉන්නා. ඉතින් ඒ වගේ පොඩි බාර් වල ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වගේ තැන් වල වැඩ කරනකොට ඔයාලගේ ජපනිස් නොලෙජ් එක හොඳට වැඩි දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ අපි මේ ස්ටුඩන්ට් කෙනෙක් වශයෙන් ජපානයට ආපුවාම අපිට මේ ජපානයේ කරන්න බැරි රැකියාවලුත් තියෙනවා. ඉතින් ඒව ගැන කතා කරොත් එහෙම අපිට ක්ලබ් වල වැඩ කරන්න බෑ, ඒ වගේම පබ් වල වැඩ කරන්න බෑ. ඒ වගේම තමයි වැඩිහිටියන්ට සීමා වෙච්ච රැකියාවල් අපිට කරන්න මේ ජපානයේ අවසරය ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද අපි තාම ස්ටුඩන්ට් කෙනෙක් හින්දා අපිට ඒ වගේ තැන්වල වැඩ කරන්න බෑ. ඒ වගේම මේ වගේ තියෙනවා ජපානයේ තියෙනවා පචින්කෝ කියලා, ඒ කියන්නේ සූදුවක්. ඉතින් ඒ වගේ තැන්වල අපිට රැකියාව කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ මේ ජපාන් රජය විසින්. ඉතින් මම හිතනවා ඔයාලට ඒ වගේ තැනක වැඩ කරන්න අවශ්‍යතාවයක් ඇත්තටම ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මම කලින් කියපු තැන්වල ඔයාලා මේ ජපානයට ආවට පස්සේ රැකියාවල් සොයාගෙන පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න. අවසාන වශයෙන් කතා කරොත් මගේ කලින් වීඩියෝස් වල ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා මම ජපානයට ආපු දවස්වල ස්ටුඩන්ට් වීසා ඉන්නකොට මම කෙරුවේ මොන පාර්ට් ටයිම් ජොබ්ස්ද කියලා ඔයාලා මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබුණා. ඉතින් මම මුලින්ම ජපානයට ආපු දවස්වල මම මුලින්ම වැඩට ගියේ යසයි කෝජෝ එක. ඉතින් ජපන් භාෂාවෙන් අපි යසයි කියලා කියන්නේ එළවලු වලට. ඉතින් එළවලු කම්පැනි එකක තමයි මම වැඩ කරේ. ඉතින් එළවලු කම්පැනි එකක් කියන්නේ ඒක ඇතුලේ තියෙන්නේ ගෝවාගෙඩි තියෙන්නේ. ඉතින් ගෝවා අපිට තියෙන්නේ පොඩි කෑලි වලට කපලා මැෂින් වලට දාලා එල්ලා ඒවා පැකට් කරලා එල්ලා
මේ සුපර් මාකට්ස් වලට දාන කම්පැනියක්. ඉතින් ඒ කම්පැනිය තමයි මම මුලින්ම වැඩ කරේ. ඉතින් ඒකේ මාස 6ක් විතර වැඩ කරගෙන යනකොට මට තේරුණා මට මේක ඇතුලේ වැඩ කරනකොට මගේ ජපන් භාෂාව කිසිම විදියකින් දියුණුවක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මම ඒ කම්පැනියෙන් අයින් වුණා. අයින් වුණාට පස්සේ මම මට සුදුසු රැකියාවක් සොයාගත්තා. ඉතින් මගේ ඊළඟ ජොබ් එක තමයි මේ ජපානයේ තියෙන හැම ප්‍රාන්තයකම මගේ තියෙනවා ෆස්ට් ෆුඩ් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඉතින් සුකියා කියලා රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. මගේ දෙවැනි ජොබ් එක තමයි ඒ සුකියා කියන රෙස්ටෝරන්ට් එකේ. ඉතින් ඔයාලට මෙතන පේන්නේ ඒ රෙස්ටෝරන්ට් එක. ඉතින් මම මේ රෙස්ටෝරන්ට් එකේ වැඩ කරන ගමන් මම තව වැඩ කරා. මේ ජපානයේ තියෙනවා හිදකයා කියලා තවත් රෙස්ටෝරන්ට් එකක්. ඉතින් ඒක ඇවිල්ලා මේ ජපානයේ අපි කියන්නේ චූකරියෝරි කියලා. චූකරියෝරි කියන්නේ චයිනිස් කෑම. ඉතින් චයිනිස් කෑම හදන රෙස්ටෝරන්ට් එකකත් මම වැඩ කරා. ඉතින් මගේ ඊළඟ පාර්ට් ටයිම් ජොබ් එක තමයි කොම්බිනියක්. ඉතින් මම කොම්බිනියකත් වැඩ කරා. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරා කොම්බිනියක් කියන්නේ මොන වගේ තැනක්ද කියලා. ඉතින් ඔය රැකියාවන් තමයි මම ජපානයට ඇවිල්ලා ස්ටුඩන්ට් ඉන්නකොට කරේ. ඉතින් මේ පාර්ට් ටයිම් ජොබ්ස් කරලා තමයි මගේ ස්කූල් ෆී එකයි ඒ වගේම මගේ පාර්ට්ස්මන්ට් වලටයි ඒ වගේම මගේ අනිත් වියදම් වලටයි මම මුදල් හොයාගත්තේ මේ පාර්ට් ටයිම්ස් කරලා තමයි. ඉතින් මේ ජපානයට ඔයාලා ඇවිල්ලා ඔයාලගේ ජපන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන් තරමට තමයි ඔයාලට මේ ජපානයේ හොඳ තැනක හොඳ පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මම කියන්නේ ඔයාලා මේ ජපානයට ඇවිල්ලා ජපන් කතා කරන්න බෑ කියලා බය වෙන්න එපා. ජපානයට ආවට පස්සේ අනිවාර්යෙන් ඔයාලා ජපන් කතා කරන්න සිද්ධ වෙනවා. මොකද වටේ ඉන්න හැම කෙනාම ජපන් ජාතිකයෝ හින්දා ඔයාලට බලන් ඉදදී ජපන් කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් කිසිම දෙයකට බය නැතුව මේ ජපානයට ඇවිල්ලා ඔයාලගේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න කියලා මං කියනවා. ඉතින් ඔයාලට මේ සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මගේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම තමයි මගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ජය වේවා.